අයිබෝවන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත වෛද්‍ය සාෆිට ඇප නවීන ආර්ථිකයක් තුලින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අගමැති දැක්ම මේ සියල්ලම ගෙනියන්නේ ආණ්ඩුවක් හැටියට නවීන ආර්ථිකයක් ශක්තිමත් ලංකාවක් බිහි කිරීමේ වැඩ කොටසක් හැටියට ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාලයක් කිරීමට සැලසුම් මෙරටින් දිනකට මුඛපිලිකා රෝගීන් 6ක් රක්ෂිත බන්දනාගාරගත කර සිටි වෛද්‍ය සාෆි ශිහාබ් දින් අද අප මත මුදා හැරුණා අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී වෛද්‍ය සාෆි ශිහාබ් දින් මහතා අප මත මුදා හැරුණේ රුපියල් ලක්ෂ 2000 මුදල් අපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප 4ක් මත වෛද්‍යවරයා මුදා හැරීමට නියෝග කෙරුණා සෑම ඉරිදාවකම උදෑසන 9ත් පස්වරු 4ත් අතර කාලය තුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට නියෝග කෙරුණේ සාෆි ශිහාබ් දීන්ට එරෙහි නඩුව ලබන මාස 9 වෙනිදා යලි කැඳවීමට නියමිතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි 615න් 147ක් විමර්ශනය කර අවසන් බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ නිල්ලා සිටියේ මව්වරුන් සඳහා සිදු කරන HSB පරීක්ෂණ සම්බන්ධයෙන් පසුගිය වසර 5ක වාර්තා ලබා දෙන ලෙස කොළඹ කාසල් රෝහලට සහ ද සොයිසා කාන්තා රෝහලට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඒ අනුව විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළා. එසේම කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. වෛද්‍ය සාෆි ශිහාබ් දීන් වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා. මෙතෙක් සිදු කර ඇති විමර්ශන අනුව වෛද්‍ය සාෆි ශිහාබ් දීන් වරදක් කර ඇති බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ. විත්තිකරුට අප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. නවීන ආර්ථිකයක් තුලින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නාරහින් පිට ඇල්විටිගල මාවතේ ඉදිකළ ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ නිලමැදුර නව ගොඩනැගිලි සංකීර්ණයේ විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමුණුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ නගරයේ පත්කිරීම සඳහා අවශ්‍ය මහනගර සැලැස්ම මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. නව පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කරමින් නිලමැදුර ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කළේ සර්ව ආගමික ආශිර්වාද මැදියේ. අපි ආණ්ඩුවක් හැදුවා, අලුත් ආණ්ඩුවක්. අපේ එක අරමුණක් වුණේ බස්නාහිර පළාත තුල මහනගරයක් ඇති කරන්න. ඒ මහනගර කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාලය හැටියට තමයි මේ කාර්යාලය අද ප්‍රියුත් කරන්නේ. අපේ මහනගර සැලසුම්වල පළවෙනි අදීරය හෝමාගම දක්වා යනවා. දෙවෙනි අදීරයට අවිසාවෙල්ලත් ඇතුල් වෙනවා. එහෙනම් අලුත් සම්පූර්ණ නාගරික දිස්ත්‍රික්කයක් හැටියට තමයි අද මේ ගොඩනැගිල්ලේ ඉඳන් කොළඹ පාලනය කරන්න තියෙන්නේ. මේ සියල්ලම ගෙනියන්නේ ආණ්ඩුවක් හැටියට නවීන ආර්ථිකයක් ශක්තිමත් ලංකාවක් බිහි කිරීමේ වැඩ කොටසක් හැටියට අපිට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න නම් එක මහ නගරයක් වුමනයි. ඒ මහ නගරේ තමයි අද මේ පළාත්වල අපි ඉදිකරන්න යන්නේ. අපිට අවුරුදු 5ක් තිබුණේ ඇත්ත වශයෙන්ම දැන් තියෙන ප්‍රශ්න වලට මූණ දෙන්න. අපිට තිබුණා සංහිඳියා ඇති කරන්න, මේ රටේ ණය ගෙවන ක්‍රමවේදයකට එන්න ශක්තිය ඇති කරන්න තිබුණා, GSP Plus ලබා ගන්න තිබුණා, ගම්වල සංවර්ධන ඇති කරන්න තිබුණා, අධ්‍යාපනය දියුණු කරන්න තිබුණා, සෞඛ්‍ය දියුණු කරන්න තිබුණා, ආරම්භ කරපු මහා මාර්ග අවසන් කරන්න තිබුණා. මේ සියල්ලම කරා. අපි අභියෝග ගණනාවකට අපි මූණ දුන්නා. ඒත් අපි ඇත්ත වශයෙන්ම ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන සංවර්ධන ඉදිරියට ගියා. එහෙනම් සම්පූර්ණයෙන්ම
අපිට යන්න තියෙන්නේ අපනායන ආර්ථිකයකට. අපි ඊයේ ගිහින් පළවෙනි සැකසුම් මධ්‍යස්ථානයේ සීතකරණ එක්ක විවෘත කරා. තව එකක් දඹුල්ලේ, තව එකක් වැලිමඩ. මෙහෙම එන අවුරුදු දෙකේදී 100ක් විතර රටේ ඇති කරන්නේ. මම බියගම වෙලඟ කලාපේ අවුරුදු 3කින් කරා. දෙකකින්. ජයආජාවද මෑතුමා 1978 මහවැලි ආරම්භ කළා. 1990 වෙනකොට ඒක ඉවරයි. එහෙනම් දිස්ත්‍රික්කයේ හරියට ක්‍රියාත්මක කරනවා නම් අපිට ඒ තීරණ ගන්න එක ඒ දිස්ත්‍රික්කයේ තුලින්ම කරන්න පුළුවන්. එහෙනම් දැන් තියෙන්නේ ඉතා ක්‍රියාශීලී දිස්ත්‍රික්ක කාර්යාල ක්‍රමයක් ඇති කරන එකයි. එතෙන්ට යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒ ගමනට තමයි විශේෂයෙන්ම මේ කාලෙදී ඒ පසුබිම හදන්නේ. නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමනාකරණ වැඩපිළිවෙල යටතේ මහල් 20කින් යුක්තව මෙය ඉදිකර තිබෙනවා. මේ සඳහා රජයේ වැය කළ මුදල රුපියල් කෝටි 558ක්. නව නිලමැදුර ගොඩනැගිල්ල තුල සුදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලුම අංශ මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිකස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ආදී රාජ්‍ය ආයතන පිහිටුවා ඇති බැවින් ජනතාවට එකම ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ආසන 100ක් සහ 200ක් බැගින් වන ශ්‍රවණාගාර දෙකක්ද මෙහි පිහිටුවා තිබෙනවා. වාහන 100ක් නවතා තැබීමේ පහසුකම්ද මෙහි පවතිනවා. 2016 වසරේ ඉදිකිරීම ආරම්භ කළ නිලමැදුර වැඩ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2022 වසරේදී. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අපේක්ෂිත කාලයටත් පෙර මෙහි ඉදිකිරීම අවසන් කර ජනතාවට සේවා සැපීමට හැකි වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ විශේෂ තේරීම්කාරක සභාව අද දිනේ රැස් වුණා. එම විශේෂ තේරීම්කාරක සභාව හමුවේ පළමුවෙන්ම සාක්ෂි ලබා දීමට පැමිණියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතායි. අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාද විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔබතුමාත් හිතනවාද මේ ලැබුණ තොරතුරු ඔබතුමාට උණු යමක් කියවුණා ඒ ගැන මම හිතන්නේ මේක ইনফෝමේෂන් එකක් නමුත් මේක තහවුරු වෙච්ච බුද්ධි තොරතුරක් නෙවෙයි ඒ වගේ හිතනවාද ඔබතුමාත් නෑ නමුත් මම මුලින් කිව්වේ මේ ইনফෝමේෂන් එක ඇවිල්ලා টপ සීක්‍රට් කියලා ගහලා තිබ්බට ලිපියක් සාමාන්‍යයෙන් ක්ලැසිෆයි වෙනවා හතර ආකාරයකට එකක් කියලා টপ සීක්‍රට් සීක්‍රට් කන්ෆිඩෙන්ෂල් කියන්නේ ගහලා තියෙනවනේ টপ සීක්‍රට් කියලා টপ සීක්‍රට් කියලා ගහලා තියෙනවා ඒක টপ සීක්‍රට් කියලා ආවොත් එතකොට ইনফෝමේෂන් එක ඒ ડોකියුමන්ට් සිකියුරිටි එකට ඒක ડોකියුමන්ට් එක බලපුවම টপ සීක්‍රට් කියලා තිබ්බනම් අපි දන්නේ ඒක ඉන්ටෙලිජන්ස් එකක් එන්නේ ඒතකොට ඉන්ටෙලිජන්ස් එක ආපුවාම ඉන්ටෙලිජන්ස් එකේ මොනවද වෙන්නේ ඒක ක්ලැසිෆයි කරනවා highly reliable reliable not so reliable and to be confirmed කියලා ඊට පස්සේ ඒ ইনফෝමේෂන් එක පාස් කරෙන් පස්සේ මොකද වෙන්නේ ইনফෝමේෂන් එක දාලා ඊට පස්සේ රෙකමෙන්ඩේෂන්ස් ටිකක් දානවා يعني report කරන මම report කරනකොට මම බලන මොකද බලාපොරොත්තු වෙන්නේ report එක share කරලා මගේ observation කියන්නේ නිරීක්ෂණ කියලා දානවා මේක මේ ඇවිල්ලා තියෙන තහවුරු කරලා මේ වෙන් තින්නේ ඒක නිර්දේශන කියලා මම යෝජනා කරනවා පල්ලි වලට දැනුම් දීමක් කරන්න මේ දවස්වල මේ ටික මේ තියෙන්නේ මේ මාර්ග බාධක දාන්න මේ පළාත්වල මේ වටි කරන්න වටලා සූසි පීම් කරන්න ඒ වගේ අපි නිර්දේශ කීපයක් සමහර ඒ වගේ වාතාවක දානවා සමහරෙන් වාතා කරන්නේ එහෙමයි එතකොට කෙසේ කවුරු කොහොම තිබ්බා টপ සීක්‍රට් කියලා දාලා තිබ්බ එකත් ඇමුණුමක් හැටියට තිබ්බ මේකක් ආයෙන් පස්සේ දැනගත්තා මේක ඇවිල්ලා මේ ක්වෙරි ආංශයක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා ඉතින් ඒ හින්දා ඒකට අවශ්‍ය කරන ඒ වැදගත්කම ඒ මේකට තෝතුරක් හෝ බුද්ධි තොස්සක් වේවට අපි ඒකට අවධානය යොමු කළා මොකද මේක ජාතික බුද්ධි ප්‍රදානිය බුද්ධි රැස්වීමේදී නම වෙනිලා තිබුණා ඔහුගේ ලගින් හිටපු ජාතික ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් ප්‍රදානිය රාජ්‍ය බුද්ධි ප්‍රදානිය එතන ළඟ හිටපු ජාතික බුද්ධි ප්‍රදානියට කිව්වලු සර් මේක ලෙඩක් තාම මුකුත් කරේ නැද්ද කියලා. ඒ කියන්නේ එතුමා කියන්නේ මේක ලෙඩක් කියන්නේ ඒ කියන්නේ මේක භයානක තත්වයක් කියන එකනේ. තාම මුකුත් කරේ නැද්ද කියලා. ඒකම කිව්වා හතරට පාරක්. එතකොට එහෙම තත්වෙකුත් තිබිලා තියෙනවා. අන්තිමේ බෝම්බත් ගියා. ඒ කියන්නේ ඒ ආපු තොරතුර තහවුරු කරගත්තේ නැති වුණත් ඉන්ටෙලිජන්ස් කියලා ගත්තේ නැති වුණත් ඒ කතාව සත්‍යයි. බෝම්බ ගියා. ඉන්ටෙලිජන්ස් අංශ සහ ආරක්ෂක අංශ රටේ ආරක්ෂාවට වගකිය යුත්තෝ ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වුණා. ඒතකොට අනිවාර්යෙන් අපිට පිළිගන්න වෙනවා මේ සිද්ධියේදී අපි අසාර්ථකයි. ත්‍රස්තවාදියා සාර්ථක වුණා. හරිද? इंटेलिजेंस टॉप सीक्रेट एक्शन ත්‍රස්තවාදී සාර්ථක මහත්මයාගේ මෙතුමා කියපු කාරණාවලදී
මහත්මයා කියලා තියෙනවා සස්වාද විමර්ශන කොට්ටාශය බාර මම 2015 පෙබරවාරි මාස 27 වෙනිදා ආවට පසු හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්මයා පැහැදිලිව මට කියු දෙයක් තමයි මට තිබෙන පුහුණුව සහ දැනුම ප්‍රයුක්ත ගනිමින් ත්‍රස්තවාද විමර්ශන කොට්ටාශය නව මාතකට අරගෙන ගිහින් ඒ කරන්න ඕන සියලු පරිවර්තන සිදු කරමින් අභිමානවත් අරගෙන යන්න කියලා. ආශි මානසිංහ මන්ත්‍රීමා එතුමන් අහන තුන එතුමාගේ සාක්ෂිවලදී ඔබතුමා අත්අඩංගුවට පත්වන්නේ කවද්ද කියලා 2018 ඔක්තෝබර් මාස 25 වෙනිදා එතුමා එතුමා අත්අඩංගුවට ගන්නවා. එතකොට මේ පුහුණුව තියෙන මේ තරම් විශේෂද දැනුමක් තියෙන පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගත කර සිටීම මේකේ යම් දුර්වලතාවයකට පත් වෙනවද කියලා ඔබතුමා හිතනවාද? කර සභාපතිතුමනි මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මොකද පොලිසිය එක නිලධාරියෙකුගෙන් අපි යපෙන්නේ නැහැ. මොන තරම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස්පතිවරු පොලිස් අධිකාරීවරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිටිනවා. ඒ මහත්මයා දක්ෂ නිලධාරියෙක් වෙන්න පුළුවන්. නමුත් අපි කොයි වෙලාවකවත් මම මොදන්නේ අනිත් නිලධාරින් පොලිස්පතිවරු කොහොමද කියලා මම කොයි වෙලාවකවත් එක නිලධාරියෙක් මත යපුනේ නැහැ. ඕනම අවස්ථාවක මට විකල්පයක් ඕනම තනතුරකට සකස් කරගෙන තමයි මම කටයුතු කරේ. දෙවෙනි පෙළක් මම හැම වෙලේම සකස් කරගත්තා. ඒක තමයි මම ඩොක්ටරයාට සාර්ථක වුණේ මගේ යම් යම් කටයුතු වලදී. පක්ෂ බෙහෙදයකින් තොරව දඬුවම් ලබා දීමට හා විදේශයන්හි මැදිහත්වීමකින් තොරව අධිකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට රජය කටයුතු කර ඇති බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. බත්තරමුල්ලේ පැවති ජාතික සමත දින උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ. අධිකරණ අමාත්‍යංශයේ ලේකම් RMDB මීගස්මුල්ල සමත මණ්ඩල කොමිසමේ සභාපති හෙක්ටේස් යාපායන බහතුරු නැතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පහුගිය දවස්වල ලොකු ආందోලනයක් ඇති වුණා අධිකරණයේ ස්වාධීනත්වය. මම වගකීමක් ඇතුව කියනවා අපි මොනම හේතුවකටවත් කිසිම කෙනෙකුට අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි තියන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ වෙන දේවල්, අපේ රටේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් අපිට ඉතාම හොඳ ස්වාධීන අධිකරණයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා වැරදි කරපු අයට දඬුවම් දෙන්නට. දේශපාලනය පමණක් අරමුණු කරගෙන මවන්න හදන චිත්‍රය තමයි මේවා කරන්නේ විදේශිකයින්ට ඕනේ විදියට කියලා. එහෙම එකක් නැහැ. ग्रामीय तुरतुर सन्निवेदन सहायकीन बंदवागनी में जातिक वेडसटहने समारंभक उत्सव अमात्य रुवन विजयवर्धन महतागे प्रधानत्वेन पवत्तुना යහපාලන රජය සම්මත කරගත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ග්‍රාමීය තොරතුරු සන්නිවේදන සහයකින් බදවා ගැනීමට තීරණය වී තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවයේ ජනමාධ්‍ය අමාත්‍ය ශිෂ්‍යවනාකාරයේදී අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. දිවයිනේ සෑම ග්‍රාම නියධාරී වසමකින්ම එක් නියෝජිතයෙකු මේ සඳහා බඳවා ගැනීමට නියමිතයි. රජයෙන් කරන වැඩකටයුතු රටේ ජනතාවට දැනගන්නට ලැබෙනවා. ඒ වගේම යම් කිසි වැරද්දක් වෙනවා නම් ඒ ගැනත් හොයලා බලන්නට ඕගලන්ට බලයක් තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් පනතක් අපි ඉදිරිපත් කෙරුවේ. තරුණ තරුණියන් 15,000ක් මේ වැඩසටහනට සම්බන්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගමේ ඉන්න තොරතුරු දැනගැනීමේ නිලධාරී හැටියට ඒ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වෙන තොරතුරු ලබා ගන්නට ඔබ සියලු දෙනා තුලින් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නවතත් ප්‍රවෘත්ති මෙම වසර නිමවීමට පෙර යාපනය ළමාරෝහල ගොඩනැගීමේ කටයුතු ආරම්භ වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. යාපනය රෝහලේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. යාපනය ශික්ෂණ රෝහලේ අලුතින් ඉදිකළ නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යකර සංකීර්ණයේ ජනතා අයිතියටපත් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ක්වේට් රජයේ මූලාධාර මත මෙසඳහා වැය කළ මුදල රුපියල් මිලියන 530ක් වෛද්‍ය නියධාරින් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලයට පුහුණුව ලබා දීමේ පහසුකම්ද මෙම ශල්‍යගාර සංකීර්ණයට ඇතුළත්. අපි මුදල් වෙන් කළා තිබෙන්නේ ඕස්ට්‍රියානු රජයත් එක්ක එකතු වෙලා ළමා රෝහල හදන්නට. 2017 අවුරුද්දේ කතෝලික පල්ලියත් එක්ක මම කතා කරා. එතෙන්දී පූජකවරු ඔක්කොම බොහොම ආසාවෙන් කැමති වුණා ඒ ඉඩම දෙන්න. මොකද අපිට මෙතන එවැනි ලොකු ළමා රෝහලක් හදන්නට මෙතන භූමිය මදි. ඒ නිසා උන් මේ වුණාට පසුව මේ ඉඩම ලබා දෙන්නට උන් හදනකොට ඒ පල්ලියෙම තවත් පූජකවරු කීප දෙනෙක් මේකට විරෝධතාවයක් දාලා जनाधिपति मुन दिन जाग्रहण अपेक्षक
अनुराधपुर वालिसिंह हरिश्चंद्र क्रीडांगणे पवत्वन एंटरप्राइज श्रीलंका प्रदर्शनी देवन दिन अदाई प्रदर्शन नरमीमठ मेवन पिठा विशाल पिरीसा एक्पसीवा एहि नवतम तोरतुरुगेने अपनियोजित मधुशंक महामितव අද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අද උදෑසන පටන් අතිවිශාල ජනතාවක් මේ ප්‍රදර්ශනයේ නැරඹීම වෙනුවෙන් පැමිණෙනවා ඔබ දකිනවා මේ ප්‍රදර්ශනයේ නරඹන්න පුංචි දරුබටව් එවැගේම වැඩිහිටියුද විය තරුණයන් මේ සියලු දෙනාගේ දැඩි කැමැත්තක් තිබෙනවා ආකර්ෂණයක් තිබෙනවා ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අනිවාර්යෙන් එන්න 27 වෙනිදා දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා ඉතින් ත්‍රිවිද හමුදාවේ එවැගේම ශ්‍රී ලංකා පොලිසිය ජනමාධ්‍ය ආයතන සියල්ල එක්ම එකතු කරන ප්‍රදර්ශන කුටි එවැගේම ව්‍යවසායිකත්ව කලාපයේ සියලුම මූල්‍ය ආයතන සහ මුදල් අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි ඇතුළත් වෙනවා. ඉතින් මේ විදියට කලාප හතක් තුල ප්‍රදර්ශනය විහිදී පැතිරී තිබෙනවා. මේ සියල්ල විඳ ගන්න අපි ඔබට එන්නට කියලා ආරාධනා කරනවා. ඒ එන හැම කෙනාටම අපි ආරාධනා කරනවා ITN ඔබේ පවුලේ නාලිකාවත් එක්ක එකතු වෙලා තිර පරීක්ෂණයට සහභාගී වෙලා ඔබේ හැකියාව මුළු රටටම පෙන්වන්න අපිත් එක්ක එකතු වෙන්නට කියලා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී අද රාත්‍රියේදී දෙවන්ත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. සීදුව සකුරා සංගීතයේද චාමර වීරසිංහ සඳුන් පෙරේරා චලක චමුපති ශානිකා වණිගසේකර ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගීත ගායනයට එක්වීමට නියමිතයි. හෙට දිනේ ප්‍රසංග වේදිකාව සංගීතවත් කරන්නේ ලයින් 1 සංගීත කණ්ඩායමයි. මේ අතර ප්‍රදර්ශනයේ අවසාන දිනය වන අනිද්දා සවස 6:30ට සුභාවිත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. රුකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, නිරෝෂා විරාජිනී, දයාරත්න පෙරේරා, උමාරා සිංහවංශ ඇතුළු ගායක ගායිකාවන් රැසක්ද ඊට එක්වීමට නියමිතයි. එමෙන්ම එදින රාත්‍රී 9:00ට තවත් සංගීත ප්‍රසංගයක් ෆීඩ්බැක් සංගීතයට අනුව පැවැත්වෙන අතර ඊටද ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එක්වෙන බවයි සංවිධායකයින් පවසන්නේ. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අනුරාධපුර ප්‍රදර්ශන භූමියේ ආරම්භ කර ඇති ජනාධිපති කාර්යාල කුටියට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක ග්‍රාම ශක්ති, මද්‍රව්‍ය නිවාරණ, වකුගඩු රෝග නිවාරණ, ජාතික ආහාර නිෂ්පාදන, පරිසර සංරක්ෂණ, දරුවන් සුරකිමු, රට වෙනුවෙන් එකට සිටිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා ආදී ජාතික වැඩසටහන් වලින් සිදු කෙරෙන ජනතා මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදුවනවා. එමෙන්ම ජනතා ගැටලු ජනාධිපතිතුමාට ඍජුව ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන වැඩසටහනද මීට සමගාමීව ක්‍රියාත්මකයි. ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන ජනතාවට ජනාධිපති කාර්යාලයට තේ සිදු කෙරෙන සේවාවන් හා ජනාධිපතිතුමාගේ ජාතික වැඩසටහන් පිළිබඳ දේශන මෙන්ම අත්පත්‍රිකා ලබා දීමටද කටයුතු යොදා තිබෙනවා. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජනාධිපතිතුමා ගෙන යන පුළුල් වැඩසටහන යටතේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමටගත් තීරණය පිළිබඳ ජනතා මතය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවක්ද මෙහිදී සලසා දී තිබෙනවා. ඊට පක්ෂපාතීව විශාල පිරිසක් තම මතය මේවන විටත් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්. ජනාධිපති මාධ්‍යංශයේ පවත්වාගෙන යන විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක්ද මීට ඇතුළත්. මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වන්නේ මුඛ පිළිකාව බව ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරයේ පවසනවා. ලෝක පිළිකා දිනය වෙනුවෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී මේ බව අනාවරණය වුණේ. ජාතික පිළිකා මර්ධන වැඩසටහන නිකුත් කර ඇති වාර්තා අනුව සෑම වසරකදීම රට තුළ අලුතින් මුඛ පිළිකා රෝගීන් 2200 දෙනෙකු හඳුනා ගැනෙනවා. ඒ අනුව දිනකට අලුතින් මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙකු වාර්තා වන බවයි ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. ලංකාවේ වැඩියෙන්ම භාවිතා වෙන පිළිකා වර්ගය වෙන්නේ මුඛ පිළිකාව. මුඛ පිළිකාව වලට ප්‍රධාන වශයෙන්ම අවධානම් සාධක කීපයක් තියෙනවා. මත්පැන්, දුම්කල, දුම් පානේ වගේම හපල කන දුම්කල. එතකොට ඒකත් එක්කෙනු බුලත් වේට. වැදගත් දෙය තමයි මුඛ පිළිකාවලින් මේ ලංකාවේ වැඩි ප්‍රමාණයක් වාර්තා වුණත් ඒක වළක්වා ගැනීම හැකියාවක් තියෙන. එකක් තමයි අපි මේ දුම්කල, මත්පැන් සහ බුලත් වේට භාවිතයෙන් ඈත් වුණොත් අපිට මුඛ පිළිකාව වළක්වා ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මුඛ පිළිකාවක් හැදෙන්න තියෙනවා නම් මුඛය පරීක්ෂා කරලා බලලා කලින්ම ගන්න පුළුවන්. මුඛ පිළිකා නිසා වෛෂයකට මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් සිද්ධ වෙන. පිළිකාවෙන් සිදුවන මරණ වාර්තාවීම තවම වැඩි වෙමින් පවතින. මුඛ පිළිකාවේදී අපේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මුඛ පිළිකාව ඇති වෙන අහිතක ජීවන රටාවලින් අපේ ජනතාව වළක්වා ගැනීම සහ ඒවා නවත්වා ගැනීම කටයුතු කිරීම. ඒට අමතරව මුල් අවස්ථාවේදීම අවදානම් රෝග ලක්ෂණ තියෙනවා නම් හඳුනා ගැනීම. සියලු පිළිකා ගත්තම 3න් එකක් පිළිකා අපිට වළක්වා ගන්න පුළුවන් අපි කතා කරන හිතක ජීවන රටා අනුගමනය කිරීමෙන්. ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. බෙල්ජියම් යුසී ලිම්බර්ග් විශ්වවිද්‍යාලය හා ජාතික සමාජ සංවර්ධන ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ලූසි ලිම්බර්ග් විශ්වවිද්‍යාලය වෙනුවෙන් මොරිට්ස් වයිට්ස්මන් මහතා හා ජාතික සමාජ සංවර්ධන ආයතනය වෙනුවෙන් එහි වැඩබලන අධ්‍යක්ෂ ජොන්වල් ශාමිනි අත්තනායක මහත්මියයි අවබෝධතා කිවිසුම් සඳහා අත්සන් තැබුවේ සමාජ වැඩ ශිත්‍රී හා ළමා තරුණ කටයුතු පිළිබඳ අධ්‍යයනයන්ට අතාලව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. මම සතුටු වෙනවා අපිට බෙල්ජියම් UC ලියුවෙන් ලිම්බර්ග් විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ ජාතික සමාජ සංවර්ධන ආයතනය අතර මේ අධ්‍යයන සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට ලැබීම ගැන. ඉදිරියේදී විශ්වවිද්‍යාලයක් බවට අපි පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙන සමාජ සංවර්ධන ආයතනය දැන් වෙනකොට විශ්වවිද්‍යාල කීපයක් සමග අපි මේ වගේ ගිවිසුම් ඇති කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඒ රටවල් වල ඒගොල්ලන්ගේ ආර්ථිකය කොහොමද ගොඩනගලා තියෙන්නේ ඒ වගේම ඒ රටවල් වල ඒ අඩු ආදායම් ලාභින්ගේ ආදායම් වැඩි කරපු මාර්ග මොනවද කියලා අපි අධ්‍යයනයක් කරලා අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති කරන වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි විශාල පුහුණුවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා සමාජය වෙනුවෙන්. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා බැංකුවට වසර 80ක් පිරීම නිමිත්තෙන් එම බැංකු ක්‍රීඩා සංගමයේ සංවිධානය කළ ක්‍රීඩා උළෙලක් සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියා. තරගාවලියේ ශූරතාව දිනාගත්තේ කොළඹ ප්‍රධාන මූලස්ථාන ශාඛාවයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බෞද්ධ සංගමයේ සංවිධානය කළ තුන්නෑ සත්සර සංගීත ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. කුරුණෑගල මල්කඩුවාව රණගිරි ආරණ්‍ය සේනාසනේ දේවගිරි භික්ෂු ගිලන් ආවාසය ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම මෙහි අරමුණයි. දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසක් මේ සඳහා දායකත්වය සැපයුවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ජයරාජ චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. सीमा साहित्य नेचर्स ब्यूटी क्रिएशन आयतने हा लंका वृत्तीय पुहुनु अधिकारी अवबोधता गिवसुमकट लबुना वृत्तीय पुहुनु अधिकारी रूपलावण्य पुहुनु पाठमालावन संधा अवश्य पुहुनु द्रव्य नोमिले लबादीम रूपलावण्य उपदेशिकावंट नवीन ताक्षणिक पुहुनु हा विदेश शिष्यत्व लबादीम सैम दिस्त्रिक्केकटम एक दिन रूपलावण्य वेडमुनु पवत्वीम संधा अनुग्राहक दायकत्व एतुलु एकंगता रसक मेहदी क्रियात्मक केरिनवा बांग्लादेश समग हेट पवत्न तमंगे अवसान नेक्तिन तरंगे नरमी मठ पेमिन लसित मालिंग क्रीडा लोलिंगेन इलासिरिनवा मेम तरंगे लसित मालिंग एक दिन क्रिकेट पीटियन समुगनीम सटहन करन तरंगे वनातर ए आर प्रेमदास क्रीडा पीटियदी पवत्वेन्ने श्रीलंका कंडायम आर प्रेमदास क्रीडा पीटियदी अदसिय अवसान पुहुनुवीम बल निरतवना එහිදී ලසිත් මාලිංග හෙට තරඟය පිළිබඳ ITN ප්‍රවෘත්ති අංශයේ වෙත මෙසේ අදහස් පළ කළා. මම ඉතා සතුටින් එක් දින ක්‍රිකට් ක්‍රීඩා සමුගන්නේ ලාබාල ක්‍රිකට් අවස්ථාව දිලා 2023 දක්වා අවුරුදු 4ක කාලයක් තියෙනවා එක් දින තරඟය වල කුසලානෙට සියලුම දෙනාට පුළුවන් නම් මේ ග්‍රවුන්ඩ් එක පිරෙන්න එන්න ඇවිල්ලා අපි තරඟේ ජයග්‍රහණය කරා හෝ පෙරදුනා හෝ මට මෙච්චර කාලයක් සපෝට් එක හෙටත් මම බලාපොරොත්තු වෙනවා මම කණ්ඩායමෙන් ගියත් මේ ඉන්න ක්‍රීඩකයන් දක්ෂයි අපි ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කරපු රටක් ඒක නිසා නැවතත් ජයග්‍රහණය කරන්න පුළුවන් රටක් අපි මේ කාලය තුල පසුබැස්සක් තිබුණත් ඉදිරියට අපි හැදෙන්න පුළුවන් ඒක නිසා ඔවුන් සමග ඉන්න ඉවසිලිව කාලය දෙන්න උන්ට හැදෙන්න. ජාත්‍යන්තරයට අවශ්‍ය ස්කිල් එක ඉගෙන ගන්න, කැප වෙන්න, කාලය යොදවන්න. එහෙම වුණොත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට හරි දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. අද කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. දවසේදී බස්නාහිර මධ්‍යම සබරගමුව පළාතලත් ඒ වගේම වයඹ පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසිහෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන් විශේෂයෙන්ම මධ්‍යම පළාතේ සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක තරම් තද වැසි ඇති වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ වගේම සවස දෙකෙන් පසුව ඌව පළාතේ අම්පාර මඩකලපුව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පුත්තලමේ සිට කොළඹ ගාල්ල මාතර දක්වා විරලට ඔබ්බින්නන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි ඇතිවීම ඉඩ කඩ පවතිනවා.
දිනන වට අමුහුදු ප්‍රදේශවල සුළඟින් සිදු වෙනා නිරත දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 30ත් 40ත් අතර ගය ගන්නවා සමහර මුහුදු ප්‍රදේශවල දිවීම සුළඟේ වේගය 60 කිලෝමීටර 50ත් 55ත් දක්වා ඉහළ අගයක් ගන්නට පුළුවන් දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑමෙහි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමුවන්න www.itnnews.lk